ඉදිරි පළත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පෙරවරුවේදී එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම හමුව පැවැත්වුණේ පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් මෙලෙස අදහස් පළ කළා. එන පළාත්පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ ආසනවල දිස්ත්‍රික් නායකයෝ, ආසනවල අපේ සංවිධායකවරු, එවගේ බලයලත් නියෝජිතයෝ සියලු දෙනා ගෙනල්ලා මැතිවරණයට අපි සූදානම් වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදන්න සාකච්ඡාව අද ක්‍රියාත්මක වුණේ. පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා තියෙනවා මැතිවරණවලට වියදම් කරන පනත. අපිට පේනවා ජනතා වික්තු පෙරමුණ සහ සමගි ජන බලවේගයේ විශාල රැස්වීම් තියන් යනවා. හැබැයි ඒ රැස්වීම් තියන්න ඒ තියෙන ඒවත් එකතු කරන්න වෙනවා. ඒවා පෙන්වන්න වෙනවා. අපි දැක්ක සමහර එක රැස්වීමකට ලක්ෂ 50ක් විතර වියදම් කරනවා. ඒතර ඒවා කොහෙන්ද කියන එක තමයි පෙන්වන්න වෙයි. ඒ නිසා අපි ඇත්තරම ඒ අපි සම්මත කරපු පනත අනුව වියදම් කරන ක්‍රමවේදය ගැන බොහොම වගකීමකින් තමයි අපේ පක්ෂය කටයුතු කරන්නේ. පක්ෂයේ තාම මහජනරලි පවත්වීම සඳහා අවශ්‍ය දින සහ වකවානුව අපිට ලබා දුන්නේ නැහැ. අපි හැම මහරැලි පවත්වන්නට අපේ පක්ෂය දින වකවානුව ලබා දුන්නම් අපි මහරැලි පවත්වනවා. ඡන්දෙ තියනවද? ඡන්දෙත් නෑ මේ සූදානම් වෙන්නේ. සමහරු කියනවා කල් දාන්න උත්සාහ කරනවා කියලා. ඒ කියන අය තමයි මේක උත්සාහ කරන්නේ. ඒ අයටත් ඕනේ මේක කල් දා ගන්න. හැබැයි අපිට එහෙම උවමනාවක් නැහැ. මෙතෙක් ග්‍රාමීයව වැඩ වැඩියෙන්ම කරලා තියෙන කවුද කියලා බැලුවොත් ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ සිට අද දක්වාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් තමයි වැඩිම වැඩ කොටසක් ගම්මාන තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒවට සලකනවා නම් ජනතාව ඒ නියෝජිතයෝ ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. ඡන්දේ තියනවද? නාමෝජා දීලා තියෙන ඡන්දේ තියෙන නිසානේ. ඇත්තටම මේ ෂෝට් ඇන් සීට් කියන්නේ මොකද වෙනද ඔබතුමාලානේ මේකේ පක්ෂීට හොඳම කටර්ස්ලා කියන්නේ අපි අර. ඒ පරිණත වෙනවනේ. ඒ කියන්නේ අරගලෙන් පස්සේ පරි. ඔය ඊටත් වැඩිය හොඟක් කතා කරලා දාන්නේ tikai මේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙවෙයි නිකන් ආලියාව පෙන්නලා පෝට්ටු ජය ගන්න වගේ ගතියක් නේද? නෑ අපි කවුරුත් පෙන්නන්නේ. අපි ජනතාවගේ ඡන්දෙන් තමයි ජය ගන්නේ. කාගෙත් අතට පෝට්ටු අපි දීලා නෑ. නිදහස් දිනේ සමරන්න ලෑස්ති නෝනේ. නිදහස් දිනේ සමර සැමරිය යුතුමයි. ඒක අපි සමරනවා. දැන් සල්ලි නැති හින්දාද මේ අනුදිසාන කළා කියලා කෝටි ගණන් වියදම් කළා රැසින් කියන්නේ. ඒගොල්ලන්ට හොඳයි කෝටි ගණන් වියදම් කළා රැසින් තියන්න. රජයකට වැරදි නිදහස් උත්සවේ සමරන එක. කොහොමද වියදම් කරන වියදම් කිරිල්ල? ඒක හොඳයි දිසානායකලට. අම්මා ඒකට මූණ පෙන්නලම කතා. ඔව් පෙන්නලා කතා කළ යුතු නිසා. සුගේ කාලෙදි පිටි විරෝධයත් එක්ක ගේම් එකට යන්න පුළුවන් වෙයිද? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. විරෝධය වෙන වෙන අයටන තියෙන්නේ. අපිට අපේ ගමේ මන්ත්‍රීවරුන්ට කිසි විරෝධයක් නැහැ. අනුකම්පාවක් තියෙන මිනිසුන්ගේ. ඒ කියන්නේ දුක හිතනද? මොකද මිනිසුන්ට අපේ අය ගැන හරි දුකයි. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා 149ක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙහෙම වෙච්ච එක ගැන අපේ අය ගැන ලොකු දුකක් තියෙන්නේ. ඒ නිසා මිනිස්සු අතාරින්නේ නැහැ. දණිපණ ගහලා නැගිටලා ඇවිල්ලා දැන් ආපහු වැඩ. 69 ලක්ෂ ලැබෙයිද? 69 ලක්ෂ වුණ නැහනේ. මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ සවස නෙළුම්මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි මහලේකම් සාගරකාරියව සම්මහතා මෙලෙස අදහස් පළ කළා. පළ හැරදා ගියපු අයට මේ ක්‍රියාමාර්ග මොනවාගේද ලියුම් ගිහිල්ලා කියලා එතුමන්ලා කියනවා. නෑ ඔවුන් සියල්ලම ඉවත් කරනවා. ඒ කියන්නේ ජීඑම්පීස් මහතා දැල්ල සලහන ඔක්කොම සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවට ගත යුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන ඒ අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා. ඉදිරි කාලයේදී ඔබලාට බලා ගන්න පුළුවන්